ආදරෙන් පිළිගන්නවා මේ ඔයාලගේ SSCushi YouTube channel එක. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මේ වෙනකොට ලංකාවේ ගොඩක් ප්‍රදේශවල COVID-19 රෝගී තත්ත්වය වැඩි වශයෙන් ව්‍යාප්ත වෙන අවස්ථාවක් තමයි අපි ඉන්නේ. ඉතින් ඔයාලා හැමෝම පරිස්සම් වෙන්න, පරිස්සම් වෙලා තමන්ගේ අත්‍යවශ්‍ය කාර්ය කටයුතු සිද්ධ කරගන්න කියලා වීඩියෝ පටන් ගන්න කලින්ම ඔයාලගෙන් ඉල්ලනවා. ඔයාලට මතක ඇති මීට කලින් වීඩියෝ එකකදී අපි කතා කරා ඇට දුර්වර්ණීන් සම්බන්ධව. ඉතින් මේ වෙලාවේ මම සඳහන් කළා වීවලාවේ මයිට හානිය ගැන ඔයාලත් එක්ක ඉස්සරහ වීඩියෝ එකකින් කතා කරා. වීගෙන පැත්තේ ආදර කරනවා. මේ වීවලාවේදී අපිට බලා ගන්න පුළුවන් මයිට ආකාර දෙකක් මේ වෙනකොට ලංකාවේ තියෙනවා. ඒ අතරින් මේ මයිට හානි වලින් වැඩිපුරම අපිට ලංකාවේ හානිදායක මට්ටමක් දක්වා වර්ධනය වෙලා වාර්තා වෙන මයිට හානිය තමයි කොපු මයිට හානිය කියන්නේ. ඊට අමතරව අපිට බලා ගන්න පුළුවන් පස්ස මයිට හානිය යම් තරමකට ලංකාවේ ශේෂවලදී දැක්වෙන්නේ කියලා තියෙනවා. හැබැයි මේ පස්ස මයිට හානිය නිසා ඔයාලගේ වගාවේ අසරට සැලකී යුතු හානිය සිද්ධ වෙන ප්‍රමාණය බොහෝම ආමාගයක් ගන්න. ඒත් මම කලින් වීඩියෝ කතා කරා වගේම මේ වීඩියෝ එකේදී වැඩිදුර අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ වගාවේ අසරට ලොකු හානියක් ගේන්න පුළුවන් මේ තමයි කොපු මයිට හානිය කියන්නේ. ඉතින් ඔයාලා මේ තිරේ දකිනවා වගේ පහසුවෙන් ඔයාලට මේ මයිට ආව ඔයාලගේ ගොයම පරීක්ෂා කරලා බලා ගන්න කියාවක් ලැබෙන්නේ නැහැ. මොකද මේ මයිටාව කියන සතා ගොඩාක් ප්‍රමාණය කුඩයි. සරලව පැහැදිලි කරලා කිව්වොත් ඒ කියන්නේ ඇත්තටම මෙයාලා අනීක්ෂකෙන් තමයි ඔයාලට බලා ගන්න කියාව ලැබෙන්නේ. ලංකාවේ ගොඩක් වෙලාවට මහත්තුරුන්ට අනීක්ෂ ආධාරයෙන් මේ සතු පරීක්ෂා කරන්න කියාව මේ වෙනකොට නැති බව ඉතින් අපි දන්නවා. ඒ නිසා තමයි කලින් වීඩියෝ සඳහන් කරේ ඒ සඳහා අදාළ නිලධාරියෙකුගේ සහය ලබා ගන්න කියන්නේ. අපේ වීඩියෝ එක ගොඩක් දෙනෙක් එකතු වෙලා ඉන්න නිසා මම හිතුවා මයිටාව ගැන මුලින්ම පොඩි පැහැදිලි කිරීමක් කරලා අපේ වගාවේ හානි සම්බන්ධයෙන් කතා කරලා ඔයාලට වඩා ප්‍රයෝජනවත් වෙයි. මේ මයිටාව කියන්නේ ඇකරිනිය කියන ගෝත්‍රයක සත්ව කාණ්ඩය. මෙන්න මේ සත්ව කාණ්ඩයෙන් අපේ මේ වීවගාවට හානි කරන කොපු මයිටාව විද්‍යාත්මකව හඳුන්වනවා ස්ටිනෝට්‍රාසොනීමස් ස්ටින්ක් කියලා. මෙන්න මේ මයිටාවගේ හානිය නිසා තමයි ඔයාලගේ ශේෂ්ඨවලදී මේ වෙනකොට ඔයාලගේ ගොයම පීඩිලා අවසන් නම් එහෙම නැත්නම් පීඩින අවස්ථාවේ නම් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මම කලින් වීඩියෝවේ සඳහන් කළා වගේ චොකලට් දූපාට ඇට මේ වෙනකොට ඔයාලට බලා ගන්න හැකියාව ලැබෙනවා. මෙන්න මේ කොපු මයිටා ඔයාලට හැට බලා ගන්න බැරි මේ සත්තු జాතියේ වැඩි වශයෙන් ඔයාලගේ ගොයම් ශාකී පත්‍ර කොක්කුවේ ඇතුල් පැති. එහෙම නැත්නම් ඔයාලගේ ගොයම් ගහේ ගොයම් පත්‍රයේ හදල සයි වෙලා තියෙන කොටස ඇතුල් පැත්තේ තමයි මේ ගොළු වැඩි වශයෙන් එකතු වෙලා ඉන්නේ. ඉතින් මෙන්න මේ කොටසේ ඉඳලා මෙයා ගොයම් ගහ බණ්ඩි අවස්ථාව. ගොයම් ගහේ පත්‍ර කොක්කුවින් විෂ උරා බීම සිද්ධ කරනවා. මේ විදිහට විෂ උරා බීම සිද්ධ කරාට පස්සේ මේ ගොයම් පත්‍රයේ පත්‍ර කොපුව දණු දුගුරු පාට පොඩි පැල්ලම් ඒ අවස්ථාවේ සුළු වශයෙන් ඇතිවීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවේ අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබුණොත් ඔයාලට පුළුවන් ඔයාලගේ වගාවේ මේ කොපමයික හානිය සාර්ථකව මර්ධනය කරගන්න. හැබැයි එහෙම බැරි වුණොත් මෙන්න මේ කොපමයිකාව ඔයාලගේ වගාවේ ගොයම් පත්‍රවල පත්‍ර කොපු ඇතුළේ ඉඳලා පීදෙන කරලින් එහෙම නැත්තම් පීදෙන අවස්ථාවේ තියෙන කීම්බණ්ඩි අවස්ථාවේ තියෙන ගොයම් ගහේ කරලින් යුෂ උරා බීම සිද්ධ කරනවා. මෙන්න මේක නිසා ගොඩක් වෙලාවට සමහරක්යට සම්පූර්ණයෙන්ම බොල් වීම සමහරක්යට අවද වශයෙන් බොල් වීම ඔයාලට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි මේකෙදි ඔයාලා පහසුවෙන් මෙන්න මේ කොක්මයිටාවගේ හානිය තියෙනවා කියලා හඳුනගන්න පහසුම සහ හොඳින්ම පේන දේ තමයි ඔයාලගේ ගොයම කිරිවැදෙන අවස්ථාව. එහෙම නැත්නම් පීදුනාට පස්සේ ගොයම් කරල් පහතර නැවෙන්නේ නැතුව උඩාකට පීඩීම සිද්ධ වෙනවා. අන්න ඒ වගේ ගොයම් මේ වෙනකොට ඔයාලගේ ශේෂවල තියෙනවා.
ඒක ගොඩක් දුරට මයිටා හානිය එහෙම නැත්නම් කොහොම මයිටා හානිය වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ ගැන ඔයාලගේ අවධානය මතක තු වෙමු කරන්න. ඔයාලගේ කුඹුරේ මෙන්න මේ කියන මයිටා හානිය ලක්ෂණ මේ වෙනකොට බලා ගන්න පුළුවන්ද කියලා ඔයාලට දැන් පරීක්ෂා කර ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔයාලා කල්පනා කරන්න ඇති මගේ කුඹුරට කොහොමද මේ කොකු මයිටා ආවේ? එහෙම නැත්නම් මයිටා හානිය මගේ කුඹුරට එන්නේ කොහොමද කියලා. ඉතින් මේ මයිටා ආව ඔයාලගේ කුඹුරට එන්න පුළුවන් ආකාර ගණනාවක් තියෙනවා. ඒ තමයි ඔයාලගේ කුඹුරට වායු ජලය සම්පාදනය කරන ඇලමාර්ග ඔස්සේ මේ සතු ගමන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි සුළඟ හරහා ගොඩක් කුඩා ප්‍රමාණයේ ජීවි කොටාසයක් වෙන හින්දා සුළඟ හරහා මේ සතු ඔයාලගේ කුඹුරට එකතු වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා විතර වී ගන්න වෙනත් ජොල් මහත්යෙක්ගේ එහෙම නැත්නම් ඔයාලගේ යායම එහෙම නැත්නම් ඔයාලගේ ප්‍රදේශයේ වෙනත් කුඹුරක කොයි මහත්යෙක්ගේ ඉන්නවා. එතකොට මෙන්න මේ මයිතහාණි පැතිරීම සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා විතර වී මිලදී ගැනීම සිද්ධ කරන්නේ ෘෂිකාම දෙපාර්තමේන්තුව මගින් සහතික ලේබලයෙන් යොදපු විතර වීම. අන්න ඒ වගේ වී වලින් ඔයාලට මෙන්න මේ මයිතහාණිය ඔයාලගේ කුඹුරට පැතිරීම බොහොම අල්පයි. ඒ මොකද මේ විතර වී සාතික් කිරීමේ ක්‍රියාවලියේදී ලොකු කරුණාකාරණ රාශියක් සිද්ධ වෙනවා. ඔයාලා තවමත් ඒ ගැන දන්නේ නැත්නම් මම මීට කලින් ඒ ගැන කතා කරනවා. ඔයාලට දැන් මෙන්න මේ කිරේ දකින ලින්ක් එකෙන් ගිහින් ඒ ගැන තවදුරටත් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඊට අමතරව ඔයාලා ශේෂ්ත්‍රයේ භාවිතා කරන යන්ත්‍ර උපකරණ වලින් මේ මයිකාව ඔයාලගේ ශේෂ්ත්‍රයට එකතු වීම සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ කුඹුරට එකතු වීම සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයාලා මේ මයිකා හරණියට ලක් වෙච්ච කුඹුරක් හරහා නම් ඔයාලගේ කුඹුරට ගමන් කිරීම සිද්ධ කරන්නේ. එතකොට මේ ඔයාලගේ නිරෝගී වගාවට මේ මයිකාව ආසාදනය වීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ කර්මකාරණ රාශියක් ඉඳලා ඔයාලගේ නිරෝගී වගාවට මේ කොහොම මයිකා හරණිය ආසාදනය වීම සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ හේතුකාරණ සියල්ලක්ම පහේ අපිට පාලනය කරන්න පාරමක් වලට අපහසු කාරණා. ඉතින් මේ වගේ හානියක් ආවම කොහොමද අපි මේක පාලනය කරගන්නේ කියලා දැන් බලමු. ඒ වගේම තමයි ඔයාලගේ කුඹුරේ මේ වෙනකොට නියර එහෙම නැත්නම් කුඹුරාවට කුඹුර තුල ලොකු වල් ප්‍රමාණයක් එහෙම නැත්නම් වල් වී ප්‍රමාණයක් ඔයාලගේ කුඹුරේ මේ වෙනකොටත් පවතිනවා. අන්න ඒ වගේ කුඹුරු මේ පරිබෝධ හානිය සඳහා පාත්‍ර වෙන්නේ දැඩි අවධානමක් තියෙනවා. මොකද මේ කොහොමයිට ආව ඔයාලගේ වගාවේ තියෙන වල් වී මත ඒ වගේම ඇතන් වල් ශාකරත් මෙයාලට ජීවත් වීමේ හැකියාව තියෙනවා. ඉතින් අන්න ඒ නිසා ඔයාලා මේ ඉදිරියට හෝ මේ කන්නේ ඉඳලා ඔයාලගේ කොහෙමද තියෙන වල් පෙරපාලනය අනිවාර්යයෙන් සිද්ධ කරගන්න ඕනේ. එහෙම කරාම මේ කොහොමයිට ආවද ජීවත් වෙන සුදුසු වටපිටාව ඔයාලගේ කුඹුරෙන් ඉවත් වෙනවා. ඒ කියන්නේ එතකොට ඔයාලට මේ කොහොමයි තහාණිය ඔයාලගේ කුඹුරට දැල්ලෙන්නේ එක ගොඩක් දුරට අවම කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ විදිහේක බලන ඔයාලගේ කුඹුර සමානක් එක මේ වෙනකොට මේ කොහොමයි තහාණිය නිසා ආසාදනය වෙලා තියෙනවා වෙන පුළුවන්. ඉතින් මේ වගේ කුඹුරක් ඔයාලට මේක අපි තියෙනවා. ගන්න ඕන ප්‍රධානම දේවල් කීපයක් තියෙනවා. ඒ තමයි මේ කොහොමයි තහාණිය ඔයාලගේ ඊළඟ කන්නේට පැතිරීම හැකිදාක් සීමා කරගන්න ඕනේ. එහෙම මේ පැතිරීම සීමා කරන්න නම් ඔයාලට කරන්න පුළුවන් උපක්‍රම කිහිපයක් තමයි දැන් මම මේ කතා කරන්නේ. ඉතින් මෙන්න මේ කොහොමයි කහණී මේ වෙනකොටත් ඔයාලගේ ශිෂ්‍යයෙක් තියෙනවා නම් ඔයාලා අස්සැන නෙළුවට පස්සේ ඔයාලගේ තියෙන නිරි වගාව එහෙම නැත්නම් ඉපනැල්ල සම්පූර්ණයෙන් පිලිස්සිනා යන විදිහට විනාශ කිරීම සිද්ධ කරන්න ඕනේ. මේ විදිහට ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාලගේ ඉපනැල්ල සහ ඔයාලගේ කුඹුර ආශ්‍රිතව මේ මයිටාවට ජීවත් වෙන සුසු වටපිටාව ඉවත් වෙනවා වගේම අධික තාපය නිසා මේ සතුගේ පිටතර සහ වැඩුණු අවස්ථා සියල්ලම පහේ විනාශ කරගන්න ඔයාලට හැකියාව ලැබෙනවා. මේ වගේ ඔයාලට පුළුවන්කම තියෙනවා ඊළඟ කන්නේ මේ මයිටා හානිය පැතිරෙන එක තවදුරටත් සීමා කරන්න. ඒ වගේම තමයි ඊළඟ කන්නේ වගාකට ආරම්භ කරාට පස්සේ මම කලින් සඳහන් කරා වල්පල මගේ මේ සතුට තව අමතර ආහාර ලබා ගැනීම හැකියාවක් පවතුනවා. මතක ඇති ඔයාලා කුඹුරේ වල් පාලනය නිසියාකාරව සිද්ධ කරන්න එහෙම
එතකොට මේ සතුන් ඔයාලගේ වගාවට එකතු වෙන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි බිම්ස් එකසේ හොඳින් පස පෙරලෙන විදිහට බිම්ස් එකසීම සිද්ධ කරන්න. එතකොට පස තුල යන්තා තුලකට මේ සතුන් ඉතුරු වෙලා සිටියා නම් ඉන්නවනම් ඔයාලට පුළුවන් මේ සතුන් මේ වගේ විනාශ කරන්න. ඒ වගේම තමයි කලින් සඳහන් කරා පිටර පිටි. ඉතින් ඔයාලා තවමත් පිටර පිටි ගන්න මේ වගේ ඔයාලගේ ප්‍රදේශයේ ඉන්න ගොවිමත් එක්ක වෙනවා. එහෙම මිලදී ගැනීමට ඊළඟ කන්නේ ඔයාලා බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ විදිහට ඔයාලා මේ වෙනකොට ඒ ගන්න හිතාගෙන ඉන්න ගොවිමත් එක්ක කුඹුර තරමක් වලට පරීක්ෂා කිරීමක් සිද්ධ කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ මම කලින් සඳහන් කරා වගේ චොක්ලට් කුඹුරු පාට පැල්ලම් සහිත ගොවිමත් නම් තියෙන්නේ. එහෙම නැත්නම් වීකාල් වල අතරින් පතරපො වැඩි ප්‍රමාණයකට චොක්ලට් කුඹුරු පාට අරගෙන තියෙන ගොවිමත් නම් ඒ ගොවිමත් එකේ තියෙන්නේ. අන්න ඒ වගේ ශේෂ්ඨ වලින් ඔයාලා විතර වීමේදී ගැනීම එන කන්නේ සිද්ධ කර එක නම. එතකොට මේ විතර වීහා ආසාරණය වෙච්ච විතර වීමගින් ඔයාලගේ කුඹුරට ඔහු මයිලාමක වීම තවදුරටත් පාණි කරගන්න පුළුවන්. බැරි වෙලා හරි ඔයා මේ වෙනකොට එහෙම විතර වී මිලදීගෙන තියෙනවා. ඒ වගේ අයට කරන්න පුළුවන් වැඩක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ විතර වීක දියේ දාන්න කලින් හොඳින් අවුගේ දාලා බියලා ගැනීම සිද්ධ කරන්න. මේකෙන් පුළුවන් VAT පොත් ඇතුල් කරද්දී මේ මයිකාව යම් තරමකට ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ එහෙම රැඳී ඉන්න මයිකාව මේ අවුගෙදමින් මගින් විනාශ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා එන කන්නේ විව ගව ආරම්භ කරාට පස්සේ මතකයට ඔය කල්පනාවෙන් ඉන්න පඳුරු දමන අවස්ථාව ඉඳලා පීඩන අවස්ථාව දක්වා කාලසීමා. මෙන්න මේ පඳුරු දාන අවදී ඉඳලා ඔයාලා හොඳින් ගොයම පරීක්ෂා කරොත් ඔයාලට මෙහාණිය ආරම්භ වෙන අවස්ථාවේදී ඇති වෙන චොකලට් දුකුම් පාට දම් පැහැයට ගොරු පැල්ලම බලා ගන්න හැකියාව ලැබෙනවා. අන්න ඒ වගේ පැල්ලම දැක්කොත් හැකි ඉක්මනින් ඔයාලා ඒ ගොයම් කරලා පරීක්ෂා කිරීම සිද්ධ කරන්න. ඒ අවස්ථාවේදී ගොයම් ශාකයේ තුල කොපමණ හානිය තියෙනවා නම් නැත්නම් කොපමණ කාව බලා ගන්න පුළුවන්කම ලැබෙනවා නම් ඔයාලා අන්න ඒ අවස්ථාවේ පරිපෝෂණාශය යෙදීම සිද්ධ කරන්න ඕනේ. හැබැයි ඔයාලා මේ වෙනකොට ඔයාලගේ පීදුරු වලින් මේ හානිය දකිනවා නම් ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලට හිතෙන්න පුළුවන් මම දැන් මේ කියන පරිපෝෂණාශක ටික දැම්ම ගනලා මගේ කුඹුරට ස්ප්‍රේ කරලා මගේ කුඹුරේ අස්සෙන්ද බේර ගන්න ඕනේ. හැබැයි ඒ දේ කරන්න යන්න එපා. මොකද ඔයාලගේ මුදල් අපතේ මක් තමයි සිද්ධ වෙන්නේ. මේ අවස්ථාව වෙනකොට මේ කොහොමයි කාවගේ හානිය ඔයාලගේ ශේෂයක සිද්ධ වෙලා ඉවර. ඉතින් මේ ඔයාලගේ ගොයම මේ අවස්ථාවේ ඊදිලාක් තියෙනවා. මේ වෙලාවේ ප්‍රුණාශක භාවිත කරන එක ප්‍රතිඵලදායක වැඩක් නෙමෙයි. ඒක නිසා මම කලින් සඳහන් කරා වගේ පඳුරු දාන අවස්ථාවේදීලා නිම්බණි අවස්ථාව දක්වා කාලය තුළ අඳුර ගන්න උත්සාහ කරන්න මේ හානිය ඔයාලගේ ශේෂ්ත්‍රයේ තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක ඔයාලගේ ශේෂ්ත්‍රයේ මේ හානිය තියෙනවා. ඔයාලට මම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා යෝදන්න ඕන කුමිනාශක මොනවද කියලා. ඒ කුමිනාශක භාවිත කරලා ඔයාලගේ වගාව බේරා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මම අද කතා කරේ විවරාවේ කොහොමයි කහණිය ගැන තමයි ප්‍රධාන වශයෙන්. ඉතින් පස්වමයි කහණිය ඒ තරම් ලොකුවට අපේ ලංකාව ආර්ථික හානිදායක මට්ටමක් දක්වා මේ දක්වා වර්ධනය වීම බලාගෙන ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පස්වමයි කහණිය ගැන මම අඩුවෙන් තමයි මේ වීඩියෝ කතා කරේ. වැඩිදුර අවධානය යොමු කරේ වැඩි ආර්ථික හානිය ඔයාලගේ අස්සැන්නට සිද්ධ කරන කොහොමයි කහණිය සම්බන්ධ. මේ ගැන තාමත් ඔයාලගේ ප්‍රදේශයේ ගොවිමහත්තුරු දන්නේ නැති වෙයි. ඔයාලගේ යාළුවෝ මේ ගැන දන්නේ නැති වෙයි. ඉතින් නොදන්න යාළුවන්ට සහ නොදන්න ගොවිමහත්තුරුන්ට මේ කොහොමයි කහණිය අඳුනගන්න විදිය ගැන දැනගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාලගේ යාළුවෝ අතර මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම තමයි මේ කොහොමයි කහණිය ගැන ඔයාලත් එක්ක කතා කරපු දේවල් වැදගත් කියලා හිතනවා. ඔයාලට පුළුවන් පල්ලෙහාට එක ලයික් බටන් එක ක්ලික් කරලා අපේ channel එකට සහයෝගය දෙන්න. ඒ වගේම තමයි අමතක කරන්න එපා අපකටව පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා bell icon එක ක්ලික් කරලා නිරන්තරයෙන් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ අලුත් video නරඹන්න.